සබදවස පව බැකප සිිස්ටම් සඳහා විධ බැට්‍රිවර්ග භාවිතා කරන අතරම ලෙඩැසිට් ජෙල් ලිතිියම් අයන් ලිතිියම් පොස් ේට් මත් නැත්තම් හයිබරිඩ බටරිස් විශෂයම භාවිතා කරනවා ඒ වගේම බැට්‍රීස් චාජ්කිරම් සඳහත් විවිධ චාජෙන් සිිස්ටම්ස් භාවිතා කරන අතම චාජන් කටෝෆ සඳහා එක්HM හයිසිය හතර මොඩියල්ස් බහුලවම භාවිතා කරනවා. ඉතින්HM හයිසිය හතර මොඩියුල් එක ක්‍රියාත්මක වන ආකාරය භාවිතා කරන ආකාරය, භාවිතයේදී පැනනගිය හැකි ගැට්ලු සහ සැලකිලිමත්විය තු කරුණු පිළිමඳව අද අපි මේ වීඩියුවෙන් කතා කරමු. චම් හයිසිය හතර මොඩුල් එකක් ඩොල දෙකත් පහත් අතරමුදළකට අි එක්ස්ස් සකෙන්් හෝ රුපියල් එදාස් හයසකට ආසන්න මුදලකට ලෝකල් මාකට් එකකින් මලදීගන්න පුළුවන් දිගින් මිලමීටර් අසුව එකත් පලින් මිලිමිටර් පනස් හතරත්වන මේ මොඩිුල්ලකට මයික්‍රකන්ට්‍රෝල එකක් එල්ම් විසි පහයි අනුහයsස්වෝල්ටේච් රෙගියලට එකක් ඉන්ඩක්ට එකක් සවන් සෙගමෙන්ට් ඩස්පලේ එකක් පුෂ බටන්ස් දෙකක් LED ඉන්ඩිකටය එකක් ස් ීපයක් කැපැසිටස් කීපයක් ස්LA බිඩුවයි පහ වඩDC හයිකරන්් රිලේ එකක් සහ වය කනෙක්ටර්ස් කීපයක් මූලිකෝම අන්තර්ගත වෙනවා මොඩිවුල් එකට අදාළ සියලුම ක්‍රියාකාරකම් මයික්‍රකන්ටෝ එක මගින් පාලනය කරන අතරම මයික්‍රකන්ට්‍රෝල එක ඩිස්පලේක සහ අනෙකුත් කම්පෝර්නන්ස්වල ක්‍රියාකාරිීත්වයට අවශ්‍ය වෝල්ටේජ්ජක ලබාදීම සඳහා එල්ලම් විසි පහයි අනුහාය sස්වෝල්ටේජ් රගියුලේට එක භාවිතා කරනවා වැඩි ජ එක බැට්‍රි සම්බඳධ කළ විට වෝල්තේ් රියුලට එක හීටවීම සිදුවන නිසා රගලේට එකට හිට් සිං එකක් භාවිතා කරති බෙනවා. Pu්පටන්ස් මගින් අවශ්‍ය වෝල්ටේ් ලිමින්ට්ෙට් කර ගත හැකි අතරම ඩිස්ලේක මගින් වෝල්ටේ වලියුස් බලාගැනීමට හැකියාව තිබෙනවා Sස් එල්ලේ බින්ඳුවයි පහයි වඩDC හයිකරට් රිලේක මගින් චාජයක සහ බැට්‍රිය එක සමගතිබෙන සම්බන්ධතාවය කනෙට් කිරීම සහ ඩිස්කනට් කිරීම සිද. කරෙනවා රිලේකට වෝල්ඩ පාග වකින් වෝල්ටේජ එකක් අවශ්‍ය වන අතරම ඇපර් තිහක් දක්වා උපරිම කරන්ට එකක් හැසිරවීමට හැකියාව තිබෙනවා. ඒවාගේම LED ඉන්ඩිකට එක මගින් බැට්‍රිචාජින් ස්ටේටස් බලාගැනීමට පුළුවන්. බොහෝ දෙනා XHහසිය හතර මොඩියුල්ක චාජන් කට්‍රෝලින් මොඩියුල් එකක් වශයෙන් හැඳුන්ුවත් මේ මොඩුල්ලක කටෝ මොඩියුල් එකක් වශයෙනුවයි ක්‍රියාත්මක වෙන්නේ. එක කියන්නේ භාවිතා කරන බැටියකට අදාළව චාජන් ස්ටප් සහ චාජන් ස්ටාර්් වෝල්ටේජස් සට් කර ගැනීමෙන් පසු අදාලා වෝල්ටේජස් ඩිටෙක්වීමෙන් පස්සේ බැට්‍රියක හා චාජයක අතර තිබෙන සම්බන්ධතාවය කනෙට් කිරීම සහ ඩිස්කනෙක්් කිරීම පමණයි මේ මොඩියුල් එක මගින්

සරලවම මොඩියුල්ලක භාවිතයෙන් බැට්‍රියකට ඕවචාර්් ප්‍රටෙක්ෂන් සහ ඕව ඩිස් චාර්් ප්‍රටෙක්ෂන් ලබෙන අතරම ඒ අනුව බැට්‍රියක සමඟ චාජයක කනෙට් කිරීම හා ඩිස්කෙනෙට් කිරීම සිදු කරනවා. ස්ටප්ස් කීපයක් වශයෙන් බැට්‍රියක චාජ් කිරීම හෝ සොෆ් ස්ටාර්් වැනි කිසිම ෆීචය එකක් SHM. හයිසිය හතර මොඩියුල්ලක මගින් ලබා ගැනීමට හැගියාවක් ලැබෙනෙනහ. ඒවාගේම මොඩියුල් එක භාවිතා කරනව නම් කනේ කරන බැට්‍රියකට ගැලපෙන. යක් භාවිතා කිරීමටත් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි උදාහරණයක් වශයෙන් මොඩියුල්ලක සමග වඩ දොළහක ලෙඩසි් බැට්‍රිය එකක් භාවිතා කරනවනම් බැට්‍රියක සඳහා වෝල්ඩ දාහතරයි දසම හතරක හා ගැලපෙන ඇMPියර් ප්‍රමාණයක් තිබෙන චාජයකක් අනිවාර්යම භාවිතා කළ යුතුයි එසේ නොමැතිව මෝඩියුල් එකට වල් දොහක ඉන්පුට්ෝල්ඩ හේජ් එකක් පමණක් ලබාදුන්විට කිසිම විටක ලෙඩසිට බැට්‍රියක ෆුලි චාර්් කර ගැනීමට හැකියාවක් ලැබෙන. ඒවාගේම වෝල්ඩ ොළහක බැට්‍රිය එකකට වෝල්ඩ විසි හතරක් වගේ ඉන්පුට් වෝල්ටේජක් ලබාදීමෙන් බැටරිසල් ඩැමේජ්වීම සිදුවෙනවා. ඒ නිසා බැට්‍රිස් සමග XHම් හසිය හතර මොඩියුල්ලක භාවිතා කරනව නම් බැට්‍රිවර්ගයට ගැලපෙන ඇMPියර් එකක් සහ ෝල්ටජ්ජ එකක් ලබාදීමට හැකි චාජ එකක් අනිවාර්යම භාවිතා කළලයුතුයි. ොඩියුල්ලකට අදාළෆීචස් වලට අනුව DC වෝල් හයක සිට වෝල්ට හැටක් දක්වා ඉන්පුට් වෝල්ටජ එකක් වෝල් බින්දු අදසම් එකක ඩිස්ලේ සහ කට්‍රෝල් ඇකිවරසි එකක් ඩිරෙක් වෝල්ට අව්පට් එකක් වෝල්ට් හයක සිට වෝල්ට හැටක් දක්වා බැටරිසපෝටින් හෝ උපරිම වෝල්ට අසුවක බැටරිසාපෝට් කරන බව සඳහන් කර තිබෙනවා. අපි දැම් බලමු මොඩියුල් එක ක්‍රියාත්මක වෙන්න කොහොමද කියලා. මොඩියුල්ලක පවත්වීම සඳහා මුලින්ම බැට්‍රිය සම්බධකිමීමසි. කළ යුතුයි වෝ හයකට වැඩි කුමන බැට්‍රිය එකක් සම්බන්ධ කරත් වෝටේජ් රෙගියලේට එක මගින් වෝල්ටජ් එක රෙගියුලේට් කිරීමෙන් පසු එම දාරාවෙන් මයිකෝකන්ටෝල එක දිස්පලේක සහ අදල් අනිෙකුත් සේක්ෂන් වලට පව ලබා දීම සිදු කරනවා ඉන් පසුව සටප කරගෙන තිබෙන වෝ ටේජස් මයිකකට්‍රෝ එකට ටටෙක් වූ විට රිලේ එක ඔන්න ඔ කිරීම සිදු කරනවා මේ අවස්ථාවේදී චාජයක සහ බැට්‍රිය එක අතර සම්බන්ධතාවේ ඇතිවී ීම හා විසදිවීම මගින් බැට්‍රියක, චාජවීම හෝ චාජවීම නැවැත්වීම සිදු කරනවා. ොඩුල් එකට ආදාලා ඩයග්‍රම් එකෙන් වගේමPCB පාත්වලිනුත් අලට බලාගන්න පුළුවන් ඉන්පුට් ලයින් එක සහ බැට්‍රිලයින් එක රිලේක හරහා කෙලින්ම සම්බන්ධ වෙලා තිබෙන බව ඒ කියන්නේ මොඩියුල් එක සඳහා භාවිතා කර තිබෙන අනෙකුත් සියලුම කම්පෝනටස් මගින් වෝල්ටේ් මොන්ඩ කිරීම සහ රිලේක ඔන්නෝ් කිරීම සඳහා අවශ්‍ය කටයුතු තමයි සිදු කරන්නේ ඒ වගේම මොඩියුල්ලක ක්‍රියාත්මක වනහා ක්‍රියාත්මක නොවන සියලුම අවස්ථාවන් වල ක හා චාජයක නෙගෙටව්වායක මගින් සම්බන්ධ වෙලා පවතිනවා. සරලවම මේක්ේච්චෙම් හයිසිය හතර මොඩියුල්ලක බැට්‍රියක සහ චාජයක සම්බන්ධ කරන ඔටෝමැටික් ස්විච්චක් ආකාරයටයි ක්‍රියහමක වෙන්නේ. ි ලමුක්චම් හයිසි හතර මොඩියල්ල එක භාවිතා කරන්නේ කොහොමද කියලා. මොඩියුල්ලකට රිවර්ස් වෝල්් පටක්ෂන් නොමැති නිසා බැට්‍රියකට හෝ චාජයකට අදාල පොසිටව් හා නෙගටව වයස් නිවැරදිව සම්බන්ධ කර ගැනීමට සැලකිලිමත් යුතු. මොලිින්ම බැටරිි පොසිටව හා ෙගෙටව් ටමිනල්ස් වලට බැට්‍රි වයස් නිවැරදිව සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි යාලට පුළුවන් වෝල්ට් හයත් හැටත් අතර බැට්‍රිය එකක් මොඩියුල්ලකට සම්බන්ධ කරගන්න නිවැරදිව ිය සම්බන්ධ කරගැනීමෙන් පසු ඩිස්පලක හර හා බැට්‍රි වෝල්ටජක දර්ශනය වන අතරම ලෙෆ් බට එක එක්වරක් ප්‍රෙස් කිරීම මගින් චාජින් ස්ටර්ට් වෝල්ටජ එක රයිට් බටන්න එක එක්වරක් ප්‍රස් කිරීම මගින් චාජින් ස්ටප් වෝටජක බලාගන්න පුුවන්. චාජන් ස්ටොප් මෙෙනුව එකට ගොස් රයිඩ් බටන්න එක පටෙස්කරගෙන සිටීම මගින් චාජින් ස්ටප වෝටජ් එක වෙනස් කර ගැනීමට හැකියාව ලැබෙනවා ඩිස්ලේක බ්ලිංක්වීම මගින් මෙෙනුවක එඩිත් කිරීමට හැකි බව ඔල හඳුනාගන්න පුළුව ලෙෆ් හෝ රයිට්බටන්ස් මගින් අදාල වෝල්ටේජ් ලෙවස් අඩු හෝ වැඩි කරගත් පසු තප්පර කීපයකින් වෝල්ටජ් ලමිට සේව්වීම සිදුවෙනවා. මෙයා කාරයටම ඔයාලට පුළුවන් ලෙෆ් බට්න්නක මගින් චාර්ජින් ස්ටර්ට් වෝල්ටජ ලිමිට් සෙටප කරගන්න. චාජෙන් ස්ටෝපා චාජින් ඉස්ටාට් ෝල් ටේජස් ෙටප කරගැනීමින් පසුව බැට්‍රියක ඉවත් කලාත් මොඩියුල්ලක මගින් සෙටප් කරනලද ෝල්ටේජ් ලමිටස් එයා කාරයටම සෙව් කරගෙන තබාගන්නවා. සම්බන්ධ කරන බැට්‍රියකට අනුව ඔටෝමැටිකල චාජන් ස්ටොප් හෝ චාර්ින් ඉස්ටාර්ඩ් ඩිටෙක් ඕන අතර ඔයාලා විසින්ම ාජින් ස්ටොප්හ ස්ාර්ට් සටප් කර ගතයුතුයි.බැට්‍රියකට අදාල නිවැරදි චාජින් ස්ාට් සහ චාර්ෙන් ස්ටෝප් ලිමි් සටප් කර ගැනීමෙන් පසුව ඔයාලට පුළුවන් චාජයක මොඩියුල් එකට සම්බන්ධ කරන්න. ඒවාගේම අවශ්‍ය ඕනෑම අවස්ථාවක නැවත වෝල්ටේජ් ලිමිට් ෙටප් කර ගැනීමටත් හැකියාවතිබෙනවා. LED ඉන්ඩිකටක ලයිට්ට්වීම මගින් රිලේක ඔන්න ස්ටේටස්සගේ තිබෙන බව හා බැට්‍රියක චාර්ජ් වෙන බවත් LED ඉන්ඩිකේටක ලයිට්් නොවන අවස්ථාවන් වල රිලේක ඕෆිස්ටේටස්සගේ තිබෙන බව හා බැට්‍රියක චාජ් නොවන බවත් හඳුනාගන්න පුළුවන්. දැන් අපි බලමු මොඩියල් එක වෝල්ටේජ් රිීඩි කිවරසික කොහොමද කියලා. ඔයාලට පේනව ඇති අවම ෝල් තුනයි දසම තුනක බැට්‍රිවෝල්ටේජ් එකක් ලබුණු විට මොඩියුල්ලක පව අපවීම සිද වෙනවා. නමුත් ්‍රරිලයක නිවැරදිව ක්‍රියාත්මකවීම සඳහා වෝල්් පහක ධාරාවක් අවශ්‍ය නිසා මොඩියුල්ලක සමඟ වෝට් හයට වඩා ඉහල බැට්‍රීස් භාවිතා කළියයුතුයි XHM Hසි හතර මොඩියුල්ලක මගින් බැට්‍රිවෝල් ටේජ සයට සීයක්ක් නිවැරදිව ගණනය නොකරන අතර. සෑම අවස්ථාවකදීම නිවැරදි වෝල් ේජ් එකට වඩා ආසන්න වශයෙන් වෝල්ඩ් බිඳු ඇදසම එකක වැඩි වෝල් ේජ් එකකක් ඩිස්පලේක මගින් පෙන්නුම් කරනවා. ඉතින් බැට්‍රියකක් වෝල්ඩ බිඳුව ඇදසම එකක ෝල්ටේජ් ඩවීමකින් පවා ඕවචාජ්වීම සිදුවන නිසා මොඩියුල්ලකට අදාල ස්ටොප් වෝල්තේජස් සහ ස්ටර්ට් වෝල්ටජස් හෙටප් කිරීමේදී මේ වෝල්ඩ බිින්දුුව ඇදසම එකක වෝල්ටේජ් වෙනස ගැනත් විශේෂයෙන්ම සැලගිලිමත් ව යුතු. බහුලොම භාවිතාවන බැට්‍රීස් සමඟ භාවිතා කළ යුතු චාජින් වල්ටේජස් හා. සටප් කරගත යුතු චාජන් ස්ටොක් චාජ ඉටර් ව Li ඔයාලට පහළ ඩිස්ක්‍රපෂන්ණකෙන් බලාගන්න පුළුවන්. මොඩියුල්ලක භාවිතා කරමින් බැටරිි චාජ් කිරීමේදී පුරද්දක් වශෙන් දින කීපයකට වතාවක් බැට්‍රිය, ෆුල් චාජ්වීම සිදුවෙනවාද යන්නත්. ඕ චාර්් ඕ ඩිස් චාජ් හෝ ඕ හිීටවීම සිදුවෙනවාද යන්නත් නිරීක්ෂණය කිරීමට හැකි නම් ඇතිවිය හැකි බොහෝ ගැටලුව මූලික අවදියම නිරාකරණය කර ගැනීමට හැකාව ලැබෙනවා. මොඩිුල්ලක හර හා කැපෑසිටියෙන් අඩු ලෙඩ්ඩැසිත් බැට්‍රිස් නිවරදිව චාජ් වුවත් කැපෑසිටකෙන් වැඩි බැට්‍රි චාර්් කරන විට යම් අවස්ථාවන් වලදි මොඩිවුල්ලක මගින් චාර්ජින් කටෝ් කිරීම සිද වුවත් බැට්‍රියක සමඟතියන චාජින් ඉන්ඩිකේටය එක මගින් බටියක . චාජී නොමැති බව ඉන්ඩිගේ් කරනවා. මෙවැනි අවස්ථාවන්වල බැට්‍රියකට ගැලපෙන ඇMP ප්‍රමාණයක් ලබාදිය හැකි චාජයක කා වැඩි ඇMPය ප්‍රමාණයක් හැසිරියම්ට හැකි ඩDC වයස් භාවිතා කිරීම මගින් ගැටලුව විසදා ගැනීමට හැක අවලබෙනවා. වගේම ලෙඩ්ඩ සිට් බැට්‍රරි චාජ් වෙන අවස්ථාවන් වල රිලේක හා එ ඉන්ඩිකේට එක නොකඩවා ඔන්න ඔෆීම සිදු වෙනවා. බොහෝ විට මෙයට හේතුව වෙන්නේ බැට්‍රියක තුළ ඇති සෙල් දැමේජ්වී නිසි ආකාරෙයට ධාරාව ගබඩා කර ගැනීම සඳහා අවශ්‍ය කැපෑ සිටියක නොමැතිවීමයි. මෙවන් අවස්ථාවක වෙනත් බැට්‍රියකක් භාවිතයෙන් ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකියාවතිබෙනවා. මොඩිියුල්ලක භාවිතයෙන් ලිතිියම් බැට්‍රීස් චාර්් කරනවනම් බැට්‍රීස් සමග අනිවාර්යෙම බැටරිි මැනේමන්් සිස්ටම් එකක් හා කෝන්ස්ටන්කාරන්ට් ස හ කෝන්ස්ටන් වෝල්ටේච් ලබාදිය හැකි චාජයකක් විශේෂයම භාවිතා කළයුතුයි. ඒවගේම සමහර පුද්ගලීින් චාජීන් ඉන්ලයින් එකට ඩයෝඩ් දෙක් සම්බන්ධ කිරීමක් සිදු කරනවා. මේ මගින් චාජයකට ආරක්ෂාවක් ලැබෙන අතරම කැපෑසිටෙන් වැඩිබැට්‍රි චාච් කිරීමේදී ඇම්පියර් හැත්තෑවක පමණ බැරල් ටයිප් ඩියෝඩ් දෙ එකක් භාවිතා කරන්න පුළුව ති ඔයාලට පුළුවන් චාජයක හා බැට්‍රියක අතරට කටෝෆ් ඩවයිසක් වශයෙන් XHMහසිය හතර මොඩියුල්ලක භාවිතා කරන්න. ඒ වගේම MPPTහෝ Pෝ චා කන්ට්‍රෝලින් සිිස්ටම් සමඟ කන්ට්‍රෝල එක සහ බැට්‍රියක අතරට XHMම්හසිය හතර මොඩියුල් කිසිම අවස්ථාවක සම්බන්ධ නොකළ යුතුයි. මොකද සෝල චාජින් කන්ටරෝලක සමඟ ඉන්පුට් ලයින්් එකට පෙර ප්‍රථමයෙන්ම බැට්‍රියක සම්බන්ධවීතිබිය යුතුයි. ඉතින් මේ අතරට එහයිසිය හතර මොඩියල් එකක් සම්බන්ධ කළ විට බැට්‍රි පුුලි චාර්ජ අවස්ථාවන් වලදී බැට්‍රිලයින්් එක කටෝෆ් කිරීම සිදු කරනවා. මේ ආකාරයට බැට්‍රියක ඩිස්කනෙක්් වූ විට සෝල චාජිින් කන්ටරෝල ජුනිට් එකට හානි සිදු වෙනවා. ඉතින් සෑම අවස්ථාවකම බැට්‍රියකට ගැලපෙන චාජින් ඉන්පපුට් එකක් භාවිතා කිරීමටත් ීන්කාරන්ටකට ගැලපෙන ඩDC වයස් භාවිතා කිරීමටත් බැට්‍රියක සහ චාජයක සම්බන්ධ කිරීමෙන් පසු දින කීපයකට වතාවක් මොඩියුල්ලකේ ක්‍රියාකාරිත්වය සහ බැට්‍රියක ෆුල් චාජවීම නිසියාකාරව සිදුවෙනවද යන්නත් නිරීක්ෂණය කිරීම ඉතාමත්ම වැදගත්. දැනටමත් තුවාල මේ මොඩියුල්ලක භාවිතා කරනවනම් ඔයාලගේ අදහස්සා අත්දැකීම් කමෙන්ට් සෙක්ෂන්ගේ නිදිරිපත් කරන්න. ඒවාගේ මොඩියුල්ලක ගැන තව ැටලු තියනවනම්ඒ ගැට්ලුවත් කැමෙන්න් සෙක්ෂණ එක ඉදිරිපත් කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමුවෙමු.